රටේ මැතිවරණ ඉතිහාසයේ දේශපාලඥයෝ මැතිවරණ කාල සමයේ මැරුණලු. රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුළත් මුදලි, ගාමිණී දිසානායක ඒගොල්ලෝ මැරුණලු. දැන් කොටි යුද්ධයක් නැහැ. අපේ මේජර් ජෙනරල් සුමිත් අතපත්තු වැනි වසර 20කට වැඩි කාලයක් යුද්ධය කරපු, යුද්ධයේ අවසානයේ හිටපු මේ වගේ සුමිත් අතපත්තු මැතිතුමන්ලට පින් සිද්ධ වෙන්න, සරත් ෆොන්සේකාලට පින් සිද්ධ වෙන්න. අද ත්‍රස්තවාදයක් නැහැ. කාටද දන්නේ මේ ආණ්ඩුවේ කොමිස් ඇම්බැක්ටයා කියන්නේ මැතිවරණ කාලේ ඝාතන සිදුවෙනවායි කියන කතාව? කාටද දන්නේ ඔය හින්ට් එක ගහන්නේ? මිත්‍රවරුනි, ඒ අය හදන්නේ අපිව බය කරලා අපේ මැතිවරණ වැඩපිළිවෙල නතර කරන්න. මැතිවරණ වැඩපිළිවෙල නතර වෙලා නැහැ. අද පාර්ලිමේන්තු දවසක් තිබියනේ සමගි ජනබලවේගයේ නායකයා පටන් ගත්තේ වාරිය පොලෙන්, දැන් ඉන්නේ නිකවරදීන්, ඊළඟට යන්නේ යාබහුවට, ඊළඟට ගල්ගමුවට. අවසන් කරන්නේ පස්වෙනි රැස්වීම බටහිර අනුරාධපුර ආසනයෙන්. ඕක අනිත් ආදෙවුන්ට කරන්න බෑ. ඇයි? කොටසක් ජනතාව අතරට එන්න බයයි. අර විකල්පයේ කියන ආදෙව ටික රටෙන්ම ගෙන්නලා තමයි රැස්වීම තියන්නේ. අපිට සෙනග විජ්ජා පෙන්වන්න අවශ්‍ය නැහැ. මේ ඇවිල්ලා තියන්නේ ඔරිජිනල්ම නිකවරදියේ ජනතාවයි කියන එක මම ආඩම්බරෙන් කියනවා. ආදරණීය මිත්‍රවරුනි, ඡන්දේ කාලේ නායකව මැරෙන්න ඇති. මගේ තාත්තා නැති වුණේ පළාත් සභා ඡන්දේ කාලේ මහපාරේ. ඉතින් ඔය එක එක කොමිස් ජාවාරම් කාර ලිස්ට් එකෙන් ආපු මන්ත්‍රීවරු ඝාතන සංස්කෘතිය ගැන කතා කරාට මම එකක් කියන්න කැමතියි. ශාරීරික ඝාතනේ නෙවෙයි, එළමෙන මැතිවරණෙන්, ජනතා වරණින් දේශපාලනික වශයෙන් ඝාතනය වෙන්නේ අලි කපුටු බහට්ටු ගැනයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මිත්‍රවරුනි, ගොවිතැන කේන්ද්‍රීය, නිෂ්පාදන කර්මාන්ත කේන්ද්‍රීය, අපනයන කේන්ද්‍රීය, ඩිජිටල් තාක්ෂණය කේන්ද්‍රීය, තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, නව තාක්ෂණය කේන්ද්‍රීය, අලුත් සංවර්ධන යුගයක් අපි නිර්මාණය කළ යුතු වෙනවා. ඒ සංවර්ධන යුගය හරහා මේ රටේ යෞවන පරපුරට තැන දීලා මේ රටේ යෞවනත්වයට වැඩ කරන ජනතාවට, ගොවියට, ගිහිවරයට, කම්කරුවට, ව්‍යවසායකයාට, මධ්‍යම පන්තියට, රාජ්‍ය සේවකයට, මුළු මහත් ජන සමාජයටම ශක්තිය ලබා දීලා අපි සූදානම් රට ගොඩ ගන්න. මිත්‍රවරුනි, ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මැතිවරණ වලට බය වෙලා මැතිවරණ සිටීම හකුලා ගන්න යනවා. අද මැතිවරණ කොමිසමේ සභාපතිගේ, කොමසාරිස් ජෙනරාල්ගේ වගකීම අතට අරන් තියන්නේ රටේ ජනාධිපතිවරයා. මුදල් අමාත්‍යංශයේ ලේකම්ට බලපෑම් කරනවා. සල්ලි නැතේ කියලා කියන්න මැතිවරණයට මුදල් අමාත්‍යංශයේ ලේකම් නරක නිලධ හරියෙක් නෙමෙයි, හොඳ රාජ්‍ය සේවකෙක්. හැබැයි ඒ රාජ්‍ය සේවකයව ජනාධිපතිවරයාගේ වහලෙක්, අතකොළුවෙක් බවට පත් කරගෙන තිබෙනවා. ආදරණීය මිත්‍රවරුනි, ලක්ෂ සංඛ්‍යාත, දස ලක්ෂ සංඛ්‍යාත ජනතාව මහා පාරට බැහැලා කැලන්ත මහජන විප්ලවයක් දියත් කරලා
මේරට කාපු රාජපක්ෂ මුදල්වදි තැලෙව්වා රාජපක්ෂ අගවදි තැලෙව්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කණෙන් අල්ලලා එළියට දැම්මා හැබැයි හැබැයි පාර්ලිමේන්තුවේ හිටපු පොහොට්ටු අතගොළුවෝ 134ක් මන්ත්‍රීවරු එක්කහු වෙලා හොර රාජපක්ෂ පවුල රැකගන්නට හැදුවා අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරලා මම එක දෙයක් තමුන්නාන්සේලාට කියන්න කැමතියි රට විනාශ කරපු රාජපක්ෂලා රට සුන්නත් දූලි කරපු රාජපක්ෂලා ගොවි ජනතාව ඉවර කරපු රාජපක්ෂලා අනිවාර්යෙන්ම මෙල පොටේ පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය හරහා මේ රටේ ජනතාව දේශපාලන පිටියෙන් පරාජය කරනවා පමණක් නොවෙයි සමගි ජන බලවේග රජයක් තුල ආදරණීය නිකවරටි අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය හොරා කාපු මංකොල්ල කාපු හොරු ටික නීතිය හමුවට අධිකරණය හමුවට ගෙනේනවා ගෙනේනවාමයි